ඔස්ට්‍රේලියාවට එන්නන්න ඔයාලට අනිවාර්යම කරන්න ඕන දෙයක් තමයි ඉංග්ලිෂ් ටෙස්ට් එක. ඉතින් මේ ටෙස්ට් එකට ගන්න ඕන ලකුණු වෙනස් වුණා මේ ළඟදී රජයෙන් නිකුත් කරපු ප්‍රකාශයක් එක්ක. ඉතින් ඒ නිසා අද මේ වීඩියෝ එකේ දිගටම රැඳී ඉන්න මම ඒ ගැන කියලා දෙනවා. ඒත් එක්කම මම ඔයාලට කියලා දෙන ටිප්ස් කිහිපයක් මේ එක්සෑම් එක කොහොමද ගොඩ දාගන්නේ, කොහොමද පොඩ්ඩක් වැඩියෙන් ලකුණු ගන්නේ කියලා. ඒ නිසා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒවා කියලා දෙනවා. කොහොමද යාළුවනි, ඉතින් වෙල්කම් ටු ෆුට්ස්ටෙප්ස් ඉන් ඔස්ට්‍රේලියා චැනල්. ඔයත් ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔයාට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙවි. මොකද අපි දන්නවා ඔස්ට්‍රේලියාවට එද්දී අනිවාර්යෙන් ඔස්ට්‍රේලියාව රජයෙන් බලන දෙයක් තමයි ඔයාට කොච්චර ඉංග්‍රීසි පුළුවන්ද කියන එක. ඉතින් අපිට කොච්චර ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණත්, කියවන්න පුළුවන් වුණත්, ඒක ඔස්ට්‍රේලියාව රජයේ ප්‍රී වචනෙන් කිව්වට පිළිගන්නේ. ඒගොල්ලෝ කියන අපිට නෑ, ඔයා ටෙස්ට් එකක් කරලා එන්න කියලා. ඉතින් ගොඩාක් වෙලාවට ඔස්ට්‍රේලියාවට එන අය කරන ටෙස්ට් එක තමයි IELTS. ඉතින් මේ ටෙස්ට් එක ගැන තමයි අද අපි කතා කරන්නේ. මොකද මේ ඉංග්‍රීසි රික්වයර්මන්ට්ස් මේ අවුරුද්දේදී වෙනස් වුණා. මාර්තු මාසේ ආවේ මේ වෙනස්කම් ටික. අපි ඔයාලට පොරොන්දු වුණා මේ ගැන වීඩියෝ එකක් කරනවා කියලා. ඉතින් මාස කීපයක් පහ වුණා. මොකද මේ මාස කීපය ඇතුළත ගොඩාක් අනිත් දේවලුත් වෙනස් වෙච්ච නිසා කොහොම හරි අපි අන්තිමට ඔන්න වීඩියෝ එක කරනවා. ඉතින් මම හැමදාම වගේ නිවුස් එකෙම පෙන්නන්නම්. මේ තියෙන්නේ ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකේ ඒගොල්ලෝ පාර කරපු නිවුස් එක. ඉංග්ලිෂ් රික්වයර්මන්ට්ස් වැඩි කරා කියලා මාර්තු 20 වෙනිදා ඉඳන්. ඉතින් මේගොල්ලෝ කියලා තියෙනවා මේ ඉංග්‍රීසි රික්වයර්මන්ට් වැඩි කරන්න හේතු දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. පළවෙනි එක තමයි මයිග්‍රේෂන් ස්ට්‍රැටජි එක අනුව මේ ඉන්ටර්නැෂනල් එඩ්‍යුකේෂන් සෙක්ටර් එකේ තියෙන ගුණාත්මක භාවය වැඩි කරන්න. මොකද හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ළමයි ආවොත් එයාලට ලේසි ඉගෙන ගන්න, එයාලට ලේසි ඔස්ට්‍රේලියාවේ කල්ච එකත් එක්ක මිනිස්සුත් එක්ක කතා බහ කරලා දේවල් කරගන්න. ඒ නිසා තමයිලු වැඩි කරේ. ඒත් එකම අනිත් හේතුව තමයි දැන් ඉංග්‍රීසි දන්නේ නැතුව ආවහම අපි එක එක ඔඩ් ජොබ්ස් කරද්දී සමහරක් විට එම්ප්ලොයර්ස්ලට පුළුවන් අපිව එක්ස්ප්ලොයිට් කරන්න. ඒ කියන්නේ අපිට ඉංග්‍රීසි තේරෙන්නේ නැති නිසා සමහරක් විට ඒගොල්ලෝ අපිට අපෙන් වැඩි වැඩ ගන්න, අපිට දෙයක් කමියුනිකේට් කරගන්න බැරි නිසා අපිට අසාධාරණ විදිහට සලකන්න පුළුවන්. ඉතින් මෙන්න මේ එම්ප්ලොයි එක්ස්ප්ලොයිටේෂන් එක නැති කරන්නත් තමයිලු මෙන්න මේ ඉංග්ලිෂ් රික්වයර්මන්ට්ස් ටික වැඩි කරේ. ඉතින් අපි බලමු මොන කට්ටියද මේක බලපාන්නේ, කොහොමද බලපාලා තියෙන්නේ කියලා. ඔයාලා දිගටම රැඳී ඉන්න. මොකද මම අන්තිමදී ඔයගලන්ට මේ ඉංග්ලිෂ් ටෙස්ට් එක හරියට පාස් වෙන්න ලකුණු ටිකක් වැඩි කරගන්න ඕන කරන ටිප්ස් ටිකකුත් කියලා දෙන්නම්. ඒ නිසා දිගටම රැඳී ඉන්න. ඉතින් මෙතනදී කතා කරන්න ඕන පළවෙනි එක තමයි ටෙම්පරරි ග්‍රැජුවේට් වීසා එක. ඒ කියන්නේ TGV එක දැනට 485 කියන්නේ. අන්න එයාලටත් වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනවා. TGV එක කියන්නේ මොකද්ද කියලා ආයෙක්මන්ට කියලා දෙන්න. අලුතෙන් ජොයින් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න. ඔයාටයි මම මේ කියලා දෙන්නේ. ඉතින් TGV කියන්නේ ටෙම්පරරි ග්‍රැජුවේට් වීසා එක. ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා එක හිටියන් පස්සේ, ඔයාගේ කෝස් එක ඉවරනන් පස්සේ තව අවුරුදු දෙකක් හෝ කිහිපයක් ඉන්න ඔයාලට ටෙම්පරරි ග්‍රැජුවේට් වීසා එකක් ලැබෙනවා. ඉතින් මේක දාන්නත් ඔයාට ඉංග්ලිෂ් රික්වයර්මන්ට් එක පෙන්වන්න ඕනේ. ඉතින් දැනට තියෙන විදිහට IELTS වලින් මිනිමම් ස්කෝ එක දැනට තියෙන්නේ 6ක් ගත්තහම ඇති. නමුත් මේ මාර්තු ඉඳන් ඒක 6.5ට වැඩි කරලා තියෙනවා. එතකොට මේ IELTS වලින් 6.5යි. නමුත් ඉක්විවලන් කියලා කියන්නේ PTEO ඔයා එහා සමාන වෙන ඉංග්‍රීසි ටෙස්ට් එකක් කරනවා නම් ඒකට අදාළ ලකුණු ප්‍රමාණය ගන්න ඕනේ. අනිත් එක 6 ඉඳන් 6.5ට වැඩි වුණාට අමතරව මිනිමම් ස්කෝ එක හැම එකේම 5.5 තියෙන්න ඕනේ. ඒ කියන්නේ රීඩින්, රයිටින්, ස්පීකින් ඇන් ලිස්නින්. ඒ කියන්නේ IELTS ටෙස්ට් එක ගැන ඔයගොල්ලෝ වැඩිය දන්නේ නැත්නම් ඒක ඔයාගේ ඉංග්‍රීසි දැනුම, ඔයාගේ ඉංග්‍රීසි හැකියාව මයින දෙයක්, මයින ටෙස්ට් එකක්. ඒකේ කොටස් හතරක් තියෙනවා. රීඩින්, රයිටින්, ස්පීකින් ඇන් ලිස්නින්. ඉතින් මේගොල්ලෝ කියනවා අලුතෙන් TGV එකක් දාන්න ඕන නම් ඒ හැම එකටම 5.5 ගානේ ගන්න ඕනේ. සහ ඔයාගේ ඕවරෝල් ලකුණු 6.5ක් තියෙන්න ඕනේ කියලා. ප්‍රධානම වෙනස තමයි මේක ඇත්තටම ගොඩාක් දැන් ඔස්ට්‍රේලියාවේ ඉන්න අයට, එන්න ඉන්න අයට බලපානවා. ඉස්සර කාලේ TGV එකක් දාද්දී සමහරක් වෙලාවට ඔයා ස්ටුඩන්ට් වීසා එක දාන්න කරපු IELTS ටිකම පෙන්වන්න පුළුවන්කම තිබ්බ. මොකද ඒ එතකොට කිව්වේ දැනට ඔයා දාන දවස් ඉඳන් අවුරුදු 3කට ඉස්සෙල්ලා කරපු ටෙස්ට් එකකුත් වැලිඩ් කියලා. නමුත් මේ අවුරුද්දේ මාර්තු ඉඳන් ඒගොල්ලෝ කිව්වා දැන් අවුරුදු 3ක් නෙමෙයි, ඔයා ඇප්ලයි කරන දවස ඉඳන් අවුරුද්දක් ඇතුළත ගත්ත ටෙස්ට් එකක ප්‍රතිඵල විතරයි ඒගොල්ලෝ බලන්නේ කියලා. ඉතින් ඒ නිසා ගොඩක් ළමයින්ට අලුතෙන් TGV එක දාන ගියාම සිද්ධ වෙලා තියෙන අලුතෙන් IELTS කරන්න. මොකද අවුරුද්දක් ඇතුළත ඔයාට ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා කෝස් එකක් ඉවර කරලා TGV එකක් දාන්න තරම් හැකියාවක් නැහැ. මොකද ගොඩක් කෝස්ස් අවුරුද්දට වඩා වැඩි නිසා. අන්න ඒ දෙක තමයි ප්‍රධාන වශයෙන්ම ස්ටුඩන්ට් වීසා ඉවර වුණායින් පස්සෙත් ඉන්න කට්ටියට වෙච්ච වෙනස්කම්. ඊළඟට බලමු ස්ටුඩන්ට් වීසා දාන ඉන්න ඔයාට මොනවද වෙච්ච වෙනස්කම් කියලා. ඉතින් මෙතනදී කියලා
තියෙනවා මිනිමම් ස්කෝර් එක ස්ටුඩන්ට් වීසා එකක් දාන්න ඕන මිනිමම් ස්කෝර් එක දැනට තියෙන්නේ 5.5යි ඒක 6කට වැඩි වෙනවා එතනදි කියලා නැහැ අර රීඩින්ග් රයිටින් ඒවටත් වැඩි වෙනවද නැද්ද කියලා හැම විශේෂයෙන් කියලා නැහැ ඒ ගැන විශේෂයෙන් තාම මුකුත් පළ කරලත් නැහැ ඊළඟට තේනවා ඊළඟ දැන් සමහර ළමයි එනවා මේ එලිකෝස් එලිකෝස් කියලා කියන්නේ ඔයාට ඉංග්‍රීසි ගොඩක් බැයි නම් ඔයා ඉස්සෙල්ලාම එන්නේ මේ එලිකෝස් කියන කෝස් එකට ඒකෙදි ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න උදව් කරනවා ඊට පස්සේ තමයි ඔයාගේ ෆවුන්ඩේෂන් කෝස් එකක් බැචලර් ඩිග්‍රී එකක් ඒ විදිහට පාත්වේ කියන්නේ ඉතින් මේ ඉංග්‍රීසි ඉගෙන ගන්නත් ඒගොල්ලෝ ඉංග්‍රීසි ටිකක් පුළුවන් කට්ටිය තමයි ගන්න. ඉස්සර කට්ටියට ගන්න තිබ්බේ 4.5යි. දැන් ඒක 5ක් වෙලා තියෙනවා. හැබැයි ඔයා ඕස්ට්‍රේලියාවට එන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න විතරක් නම් එලිකෝස් කෝස් එකක් කරන්න විතරක් නම් ඒක ඔයාට කිසිම බලපෑමක් නැහැ. ඔයාට 4.5ම ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා the minimum score required to undertake a package elicos from IELTS increases from 4.5 to 5 කියලා. ඒ කියන්නේ මොකක්ද කියලා අපි බලමු. ඒ ගැන මම තව වෙබ්සයිට් එකක් තියෙනවා Study Australia කියලා. ඒකට ගියහම පොඩ්ඩක් පැහැදිලිව තියෙනවා. ඒ කියන්නේ ඔයා ඉංග්‍රීසි කෝස් එකක් කරනවා නම් ඔයාගේ මේන් කෝස් එකට කලින් එතකොට ඔයාට 4.5යි කලින් ගන්න තිබ්බේ දැන් 5ක් බවට පත් වෙලා තියෙනවා ඊට පස්සේ තියෙනවා යුනිවර්සිටි පාත්වේ කියනවා යුනිවර්සිටි ෆවුන්ඩේෂන් ඕ පාත්වේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා නම් ඉංග්‍රීසි උගන්නන ආයතනයකින් එතකොට ඔයා 5.5 එකක් තමයි ගන්න ඕනේ ඉතින් ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් වෙනස් වෙලා තියෙන්නේ මම මේ ලින්ක් දෙක දාන්නම් ඔයාලට ගිහින් බලන්න පුළුවන් ඔන්න ඔය ලකුණු ටික තමයි ප්‍රධාන වශයෙන් වෙනස් වෙලා තියෙන්නේ. ඒතරෝ ආ දැන් මාර්තු ඉඳන්, ඒ කියන්නේ දැන් වුණත් ඔයා ඇප්ලයි කරනවා නම් ඔයාට මෙන්න මේ අප්ඩේටඩ් ලකුණු ගන්න ඕනේ. ඉතින් ඔන්න ඕක තමයි ඉංග්‍රීසි සම්බන්ධයෙන් සිද්ධ වෙච්ච වෙනස. ගොඩක් ළමයිට මේක බලපාලා තිබ්බා. කෙනෙක් කියලා තිබ්බා අපි ඉංග්‍රීසි ලකුණු ගන්න එක ලේසි කියලා කියනවා කියලා. එහෙම ලේසි නෑ. නමුත් ඉතින් ඕස්ට්‍රේලියාවට එන එකත් ලේසි නෑ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් හાર્ඩ් වර්ක් කරලා වැඩියෙන් මහන්සි වෙලා කොහොම හරි ඔයාගේ ඉංග්‍රීසි ටෙස්ට් එක හොඳට පාස් වෙලා අවශ්‍ය කරන ලකුණු ගන්න වෙනවා. මොකද මේ IELTS කියන එක එහෙම නැත්නම් ඔයා ඉංග්‍රීසි ටෙස්ට් එකක් ස්ටුඩන්ට් වීසා එන කට්ටියට විතරක් නෙමෙයි ස්කිල් මයිග්‍රේෂන් කරත් ඔයාට කරන්න වෙනවා. ඉතින් මං කියවන ඔයාලට ටිප්ස් ටිකක් කියලා දෙන්නම් කියලා. මොනවද මේ ටිප්ස් ටික? ඉතින් මං කලින් කිව්වත් වගේ IELTS කියලා කියන්නේ මං කියන IELTS full form එකේ තේරුම මොකද්ද කියලා? International English Language Testing System. ඉතින් මේක ගොඩාක් රජයවල් ගොඩාක් රටවල් පාවිච්චි කරනවා. මේක විතරක් නෙමෙයි තවත් ෆෝම්ස් තියෙනවා මේ ඉංග්‍රීසි ටෙස්ට් කරන. ඒව ගැන මම අද කතා කරන්නේ නැහැ. නමුත් ඒවට අදාළ ලකුණුත් වෙනස් වෙනවා. මොකද ඉක්විවලන් කියලා කියන්නේ ඒකට හා සමාන විදිහට වෙනස් වෙනවා. ඉතින් මේ IELTS ගැන කතා කරොත් එහෙම මේකේ ප්‍රධාන වශයෙන් අංග හතරක් තියෙනවා. Reading, Writing, listening and speaking. ඉතින් මේ කොටස් හතරටම ඔයා ලකුණු ගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ ඒ ලකුණු වලේ ඇවරේජ් එකක් විදිහට තමයි ඔයාගේ ඕවරෝල් ලකුණු එක එන්නේ. ඉතින් මොනවද අපිට දෙන්න පුළුවන් ටිප්ස් ඔයාට? ඉතින් පළවෙනි ටිප් එක තමයි ඔයා තේරුම් ගන්න ඕනේ මේ ටෙස්ට් එකේ තියෙන ෆෝමැට් එක. ඔයාට කොච්චර ඉංග්‍රීසි පුළුවන් වුණත් බැරි වුණත් මේ ටෙස්ට් එකේ තියෙන ෆෝමැට්ස් ටික තේරුම් ගන්න එක වැදගත් වෙනවා. මොකද IELTS ටෙස්ට් එකේදී මේ ෆෝමැට් එක ඔයා ඒ වෙලාවේදී උත්තර දෙන විදිහ අනුව තමයි ඔයාගේ ලකුණු හම්බෙන්නේ. උදාහරණයක් විදිහට මම IELTS ටෙස්ට් එක කරද්දී මම යුනිවර්සිටි එකේ ඉංග්‍රීසිෙන් ඉගෙනගෙන තිබ්බේ. ඊට පස්සේ මම සීමා කරලා තිබ්බේ. ඒ නිසා සාමාන්‍යයෙන් මට ඉංග්‍රීසි ටිකක් හොඳට පුළුවන්. නමුත් මට වුණත් ඒක හරියට ගොඩදා ගන්න උදව් වුණේ මම හැම ගිහින් බැලුවා ඒ ටෙස්ට් වල ෆෝමැට් එක කොහොමද කොච්චර වෙලා හම්බෙනවද මොන වගේ දේවල් දහන්නේ මොන වගේ දේවල්ද කරන්න තියෙන්නේ. එහෙම කියලා ඔයාට මේ ෆෝමැට් එක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාට උදාහරණයක් විදිහට මම දැන් ඉස්සර මම ටෙස්ට් එක කරන්න ලෑස්ති වෙන්න කලින් මම එක ආයතනයකට ගිහින් කළේ. ඉතින් මම හැමදාම උදේ ඒ ආයතනයට යනවා. ගිහිල්ලා ඒගොල්ලන්ගේ තියෙන පාස් පේපර්ස්, ප්‍රැක්ටිස් ටෙස්ට් ස්ටැම් ඒව ඔක්කොම අරගෙන කරලා ඒ ෆෝමැට් එක ගැන හොඳ අදහසක් ගත්තා. එහෙම වුණාම තමයි මට ලේසුනේ විභාගෙට ගියාම ඒක හරියට ලියා ගන්න. දැන් මම කියන්නේ දෙවෙනි ටිප් එක. ඉතින් දෙවෙනි ටිප් එකත් පළවෙනි ටිප් එක හා සම්බන්ධයි. මොකද මම කව පළවෙනි ටිප් එකේ දුවා මේ එක එක එක්සෑම් එකේ තියෙන ෆෝමැට් ටික අඳුර ගන්න ඕනේ කියලා. ඒක අඳුර ගන්න ඔයාට උදව් වෙන තව ටිප් එකක් තමයි පුළුවන් තරම් ප්‍රැක්ටිස් එක්සෑම් කරන්න. මම දන්නවා සමහර අයට හොඳට ඉංග්‍රීසි පුළුවන්. ඒක හිතෙන්න පුළුවන් මට ප්‍රැක්ටිස් ටෙස්ට් එකක් අවශ්‍ය නැහැ කියලා. නමුත් ඔයාලා හිතන්න ඕනේ IELTS කියන්නේ ඔයාගේ ඉංග්‍රීසි දැනුම මයින් එකක් විතරක් නෙමෙයි. එතනදී බලන්න ඔයාගේ ඉංග්‍රීසි හැකියාව කොහොමද? කොහොමද ඔයා කෙනෙක් එක්ක කතා කරන්නේ? කොහොමද ඔයා කෙනෙක්ට සවන් දෙන්නේ? ඔන්න ඔය වගේ දේවල් චෙක් කරන එක්සෑම් එකක් තමයි IELTS කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් තරම් ප්‍රැක්ටිස් ටෙස්ට් තියනවා නම් ඒවා කරන්න. ඊට පස්සේ ඉන්ටර්නෙට් එකේ දැන් ඉස්සර දැන් මම කරන කාලේ
කාලෙ හැම ඉන්ටර්නෙට් එක ඇක්සස් කරන්න බැහැ. එච්චර හැම එච්චර දිනු වෙලා තිබෙන්නේ නැහැ ලංකාව. නමුත් දැන් ඉන්ටර්නෙට් එකට ගියහම ඕනතරම් මොක් එක්සෑම්ස් තියෙනවා. මට මතකයි මම IELTS කරන කාලේ ඒ කාලේ තිබ්බා කෝචින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ ඉන්ස්ටිටියුට් එකට ගිහලා තමන්ට self study කරන්නත් පුළුවන්. ඔයාට කෝචින් ගන්නවත් කමක් තියෙනවා නම් කෝචින් ගත්තට කමක් නැහැ. එතකොට ඔයාට ඇත්තට මෙන්ටර් කෙනෙක් ඔයා පුරුදු කරනවානේ විභාගෙට ඒක හොඳයි. එහෙම කෝචින් ගන්නවත් කමක් නැත්නම් ඔයා පුළුවන් තරම් කරන්න මොක් එක්සෑම්ස් ප්‍රැක්ටිස් ටෙස්ට් මොකද අර කියනවානේ පුරුදු කළාම ගොඩක් දෙයක් හොඳට කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක තමයි දෙවෙනි ටිප් එක. අනිවාර්යයෙන්ම පුළුවන් තරම් ප්‍රැක්ටිස් ටෙස්ට් කරන්න, මොක් එක්සෑම්ස් කරන්න, ඒවා ටයිම් කරන්න, ඒවා ලකුණු බලන්න, කොතනදී වාගේ වැරදුනේ කියලා බලන්න. ඊට පස්සේ නිකන් රිවිෂන් එකක් වගේ වැරදිච්ච තැන් හදාගන්න කටයුතු කරන්න. ප්‍රැක්ටිස් මේක්ස් යූ පර්ෆෙක්ට්. ඊළඟට තුන්වෙනි ටිප් එක තමයි ඔයාලගේ ග්‍රැමර් හදාගන්න, වොකැබුලරි එක හදාගන්න පොඩ්ඩක් කටයුතු කරන්න. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයාගේ රයිටින් ටෙස්ට් එකට, ස්පීකින් ටෙස්ට් එකට ඔය එකම වචන ටික පාවිච්චි කරනවා නම් සමහරක් විට ඒකෙන් ඔයාට ලකුණු ගොඩක් ඔයා හිතන තරම් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ග්‍රැමර් හදාගන්න කටයුතු කරන්න. ඒත් එක්කම ඔයාට පුළුවන් නම් මැගසින් බලන්න, ඉංග්‍රීසි නිවුස් පේපර්ස් බලන්න, ඉංග්‍රීසි නිවුස් බලන්න, එහෙම නැත්නම් ඉංග්‍රීසි මූවීස් බලන්න, ඒ වගේ දේවල් බලලා පොඩ්ඩක් ඔයාගේ ඉංග්‍රීසි වොකැබුලරි එක සහ ග්‍රැමර් ටික තව ටිකක් හොඳ කරගන්න පුළුවන් නම් ඒ වයින් ඔයාට එක්ස්ට්‍රා පොයින්ට්ස් කිහිපයක් ලබා ගන්න පුළුවන්. හරි, ඉතින් මේ මේන් ටිප්ස් තුනට අමතරව මම ඔයාට කියන්නම් පොඩි පොඩි ටිප්ස් කිහිපයක් ඒ එක එක එක්සෑම් වලදී ඔයා මොනවද කරන්න ඕනේ කියලා හොඳ ලකුණු ටිකක් ගන්න. එහෙනම් පළවෙනි එක අපි හිතමු ස්පීකින් ටෙස්ට් එක. ස්පීකින් ටෙස්ට් එකට ඔයාට දෙන්න පුළුවන් ටිප් එකක් තමයි දැන් ගොඩාක් වෙලාවට අපි මං හිතන්නේ මම දැකලා තියෙනවා ඒෂියන් ළමයි හයියෙන් කතා කරන අපේ මව් භාෂාවෙන්. ඒ නිසා ස්පීකින් ටෙස්ට් එකට ගියාම අපි කලබලත් වෙලා ඉන්න නිසා ඩබල් හයියෙන් ඉංග්‍රීසියෙන් කතා කරනවා. එතකොට මොකද වෙන්නේ, අපේ ඉංග්‍රීසි ටෙස්ට් එක ගන්න කෙනාට අපි කියන දේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම දැන් මම ඔස්ට්‍රේලියාවේ ඉන්න නිසා අපි සුද්දොත් එක්ක කතා කරද්දී වෙන ජාතිකයොත් එක්ක කතා කරද්දී සමහරක් විට අපේ ඇක්සන්ට් එක ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ සමහර වචන. ඉතින් ඒ නිසා මගේ ටිප් එක තමයි ඔයාගේ ස්පීකින් ටෙස්ට් එකේදී ඔයා ගොඩාක් හයියෙන් කතා කරන්නත් එපා, ගොඩක් හිමින් කතා කරන්නත් එපා. ඔයා ෆෝකස් කරන්න ඔයා කියන එක පැහැදිලිව ඒ ටෙස්ට් එක කරන කෙනාට එහෙන විදිහට කතා කරන්න. මොකද ඒ ටෙස්ට් එකේදී ඇත්තටම ඒගොල්ලෝ බලන්නේ අනිවාර්යෙන් ඔයාගේ ග්‍රැමර් බලනවා, ඔයාගේ වොකැබුලරි බලනවා. ඒක හැරෙන්නේ ඒගොල්ලෝ බලන්නේ ඔයාට පුළුවන්ද කෙනෙක් එක්ක ක්ලියර්ලි හරියට කමියුනිකේට් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ නිසා ඔයා හයියෙන් කතා කරන්න උත්සාහ කරනවට වඩා ඔයා කියන චුට්ට දේ වුණත් පැහැදිලිව අහන් ඉන්න කෙනාට තේරෙන විදිහට කතා කරන්න පුළුවන් නම් මං හිතනවා ඒක ඔයාලට හොඳ උදව්වක් වේවි කියලා ලකුණු ගන්න. මොකද දැන් මම විභාග කරද්දි මට මතකයි මට හම්බුනේ ශ්‍රී ලංකන් කෙනෙක් නෙමෙයි, මං ඒ ආයතනෙන් ගිහින් කරත් මට හම්බුනේ පිටරටක කෙනෙක්. නමුත් එයාට මං හිමින් කතා කරපු නිසා ඒ අවස්ථාවේදී, හිමින් කියන්නේ පැහැදිලිව කතා කරපු නිසා, එයාට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වුණා. ඉතින් අන්න ඒක තමයි ස්පීකින් එක සම්බන්ධයෙන් මට දෙන්න පුළුවන් ටිප් එක. ඔයාගේ කතා කිරීමේ වේගය නෙමෙයි, කොච්චර පැහැදිලිව ඔයා කතා කරන්න කියන එක ඔයා තේරුම් අරගෙන ඒ අනිත් කෙනාට තේරෙන විදිහට පැහැදිලිව කතා කරන්න පුරුදු වෙන්න. ඊළඟ තමයි රීඩින් ටෙස්ට් එක. ඉතින් රීඩින් ටෙස්ට් එක සම්බන්ධයෙන් මට දෙන්න පුළුවන් ටිප් එක තමයි ඔයා රීඩින් කරද්දී සමහරක් වෙලාවට පැරග්‍රාෆ් එක ගොඩක් ලොකු වෙන්න පුළුවන්. එතකොට සමහරක් වෙලාවට හැම වචනෙන් වචනෙම කියවන්න ඔයාට වෙලා නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාගේ ඇහ පුරුදු කරවන්න කීවර්ඩ්ස් හොයාගන්න. අනිත් එක ගොඩක් වෙලාවට ඡේ දෙක මුල් පේලි කිහිපේ සහ අග පේලි කිහිපේ කියවන්න. එතකොට ඔයාට පොඩි අදහසක් එනවා ඒ ස්පෙසිෆික් ඡේදෙන් මොකද්ද කියවෙන්නේ කියලා. මොකද එතකොට ප්‍රශ්නයක් ආවහම ඔයාට මතකයි නම් හරි අර ඡේදෙන් තමයි මේක කතා කරේ, මේ දෙවෙනි ඡේදෙන් තමයි මේක කතා කරේ කියලා ඔයාට ඒ ඡේදෙට ආයෙ ගිහිලා රිෆර් බැක් කරලා ආන්සර් එක ලියන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ඔයාගේ ටයිම් උත් සේව් වෙනවා. ඒ නිසා එක්සෑම් කරද්දි පුරුදු වෙන්න එහෙම වචනෙන් වචනේ කියවන්න නැතුව ස්පෙසිෆික් කීවර්ඩ්ස් හොයාගන්න. අර විදිහට පළවෙනි වාක්‍ය කියවලා අන්තිම වාක්‍ය කියලා අදහසක් ගන්න ඒ ඡේදේ මොනවද විස්තර වෙන්නේ කියලා. එතකොට ඔයාට පහසු වෙයි ඔයාගේ රීඩින් ටෙස්ට් එකත් ගොඩ දාගන්න. ඊළඟ තමයි ඔයාගේ රයිටින් එක්සෑම් එක. ඉතින් රයිටින් එක්සෑම් එක සම්බන්ධයෙන් දෙන්න පුළුවන් ලොකුම ටිප් එක තමයි ඔයාට දැන් මාතෘකාවක් දීලානේ ඒගොල්ලෝ කියන්නේ ඒ ටොපික් එකට ලියන්න කියලා. එතකොට ඔයා ලියන්න පටන් ගන්න කලින් පොඩි කටු සටහනක් ගහගන්න ඔයාගේ මේන් පොයින්ට්ස් ටික. මම අර කලින් රීඩින් එකේදී කිව්වා වගේ ඔයාගේ ස්පෙසිෆික් කීවර්ඩ්ස් ටික දාගෙන මේන් පොයින්ට්ස් හතරක් පහක් ලියාගන්න. ඊට පස්සේ ඔයා ලියද්දි ඔයාට පුළුවන් අර මේන් පොයින්ට්ස් ටිකට රිෆර් බැක් කර කර ඔයාගේ අදහස තව ටිකක් වැඩි කරලා හොඳට ලියාගන්න. ඉතින් ඒක තමයි රයිටින් සම්බන්ධයෙන් කියන්න පුළුවන්. එක පාටම ලියන්න පටන් ගන්න එපා. පොඩ්ඩක් ප්ලෑන් කරගන්න ඔයාගේ මේ ඡේදවල මේ දේවල් මම කියන්නේ මේක තමයි මගේ ෆ්ලෝ එක කියලා පොඩි ප්ලෑන් එකක් ගහගෙන ඉන්න ලියන්න කලින්. අන්තිම ටෙස්ට් එක තමයි ලිස්නින් ස්ටෙප්. වැරදුනා.
අන්තිම ටෙස්ට් එක තමයි listening test. listening test listening නේද? A few moments later. අන්තිම ටෙස්ට් එක තමයි listening. ඉතින් listening වලදී ඔයාලට මට කියන්න පුළුවන් ටිප් එක තමයි ඔයාගේ අවධානය fully දෙන්න keywords වලට. මොකද මට මතකයි මං කරන කාලේ අපි අර හෙඩ්ෆෝන්ස් ඩාගෙන මං හිතන් තාමත් එහෙම ඇති ලොකු හෝල් එකක ඉඳන් තමයි කරේ. මට මුල ටෙස්ට් එකේදී වගේ මතකයි. මොකද මම ඇකඩමික් සහ ජෙනරල් දෙකම කරා. මට මතකයි මම සෑහෙන ඩිස්ට්‍රැක්ට් වුණා. මොකද ලොකු හෝල් එකක් ළමයි ඔක්කොම එනවා. සමහර ළමයිගේ ෆෝන්ස් හෙඩ්ෆෝන්ස් වැඩ කරන්නේ. ඔන්න ඔය වට සමහරක් වෙලාවට අපේ අවධානය යනවා. එහෙම නැතෝ ඔයාගේ ෆුල් අවධානය තියාගන්න කියන දෙයට අනිත් එක කියන එකෙත් කල්පනා කරන්න මතක තියාගන්න කීවර්ඩ්ස් ඔයාට ඕන නම් කීවර්ඩ්ස් ඔයාට හෙදි කීවර්ඩ්ස් ටික පුළුවන් නම් ලියාගන්න ඒත් කමක් නැහැ. ඔන්න ওই ටික තමයි මගේ ෆේවරිට් ටිප්ස් ටික සහ මම පාවිච්චි කරපු ටිප්ස් IELTS පාස් වෙන්න. මම ඉතින් මේ අවුරුදු ගානකට කලින් කරේ. නමුත් මම හිතනවා තාමත් ඒ විදිහටම අමාරුයි IELTS පාස් වෙන්න. තව ගොඩාක් ටිප්ස් ඇති ඕන තරම් ඔයාලා chat GPT එහෙම නැත්නම් YouTube Google ගියොත් එහෙම ඕන තරම් හොයාගන්න පුළුවන්. මම මේ කිව්වේ මගේ ෆේවරිට් ටිප්ස් ටිකක්. ඉතින් කමෙන්ට් කරන්න ඔයගොල්ලෝ පාස් වුණා නම් ඔයාලා පාවිච්චි කරපු ටිප්ස් මොනවද කියලා. එතකොට කමෙන්ට්ස් කියවන කට්ටියට ඒව දැනගන්න පුළුවන්. ඒගොල්ලන්ටත් ඒව පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි අද වීඩියෝ එක. ඉතින් මේක සෑහෙන වැදගත් වීඩියෝ එකක්. මොකද ඉංග්‍රීසි ටෙස්ට් එක පාස් වෙලා හරියට ලකුණු ගන්න නැත්නම් ඔයාට ස්ටුඩන්ට් තියා ස්කිල් පයින්ක්‍රීෂන් එකවත් කරගන්න බෑ. ඉතින් ඒ නිසා මතකතුව මේක ඔයා බලන්න. ඔයා දන්න කෙනෙක් ඉන්නා නම් ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න යාළුවන්ට අතර මේක ෂෙයා කරන්න. අනිත් එක තාමත් 60%ක් දෙනා අපේ වීඩියෝස් බලන කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ. ඉතින් ඔයාලට පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කර දාන්න. අපි ඒකට ඔයගලන්ට ස්තුතිවන්ත වෙනවා. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් ජය වේවා. බයි. මේ ප්ලෑනින් ලෙවල්ස් හරි වැදගත්. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් වුණත් මොකද ඔයා ස්ටුඩන්ට් කෙනෙක් වුණත් ඔයා කවදාහරි PR එකක් දාන්න ඕනේ. මේ ප්ලෑනින් ලෙවල් වල විස්තර කරලා තියෙන වීසා වලින් එකකට. ඉතින් ඒ නිසා මේ කතිනවා එක්ක ඔයා එම්ප්ලොයර් ස්පොන්සර් වීසා එකක ට්‍රයි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා ස්ටේට් ටෙරිටරි හරි එහෙම නැත්නම් රීජනල් එකක ට්‍රයි කරනනම් ඒ වගේ තියෙන අවස්ථාව වැඩි තනියෙන් ඉන්ඩිපෙන්ඩන්ට් ස්කිල් ට්‍රීම් එකකින් එනවට වඩා.